අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ගොඩනැගිල්ලක් හදද්දී අපි මුලින්ම ස්ලැබ් එක දාලා පස්සේ බිත්ති බඳිනවද නැත්නම් මුලින්ම බිත්ති ටික බැඳලා අවසානයේ ස්ලැබ් එක දානවද කියලා. ඇත්තටම තට්ටු බිල්ලිම එක ස්ලැබ් එකේ බාරේ බීම් එකට දෙනවා. බීම් වලින් කොලම් වලට මාරු කරලා කොලම් දිගේ බාරේ පහළට අරගෙන ඇවිත් පොළොවට මුදා හරිනවා. සරලවම වෙන්නේ ඕක. එතකොට මේ බිත්ති අපි පාවිච්චි කරන්නේ ඇත්තටම පාටිෂන් වෝල් විදියට. ඒ කියන්නේ වෙන් කිරීමේ බිත්ති විදියට. කාමර වෙන් කරනවා වගේ. නැත්තම් වටේ ආරක්ෂාවට පෞද්ගලිකත්වයේ ආරක්ෂාවට වගේ තමයි මේ බිත්ති භාවිත වෙන්නේ. එතකොට මුලින් කොලම් හදලා බීම් එක ස්ලැබ් එක දාලා පස්සේ බිත්ති ටික ඉහළට බඳින්න ගත්තා කියලා මේක ශක්තියට ඇත්තටම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. බිත්ති වලින් වෙන්න ඕන කාර්ය අපිට කොහොම කළත් වෙනවා. ඊළඟට අපි මේ ක්‍රම දෙකට හදද්දී ගතවන කාලය ගැන කතා කළොත් ලොකු බිල්ඩිමක වගේ නම් තට්ටු 10 12 වගේ කොළ මුස්සලා ස්ලැබ් දාලා අවසානයේ බිත්ති බඳින්න ගන්න එක තමයි හොඳ. තට්ටු දෙකේ බිල්ඩිමක වගේ නම් මේ ක්‍රම දෙකෙන් කෝක කළත් එකම කාලය වගේ තමයි යන්නේ. නිවසක් වගේ ඉදි කරන්න නම් එකපාර හදන්න මුදල් තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මුදල් ප්‍රශ්න මත ඇතැම් වෙලාවට මේක එක එක්කෙනා කරන විදිහ වෙනස්. ගොඩක් වෙලාවට යටතට්ටුව හදලා ඒකේ පදිංචි වෙලා පස්සේ උඩ තට්ටුවේ වැඩ කරගෙන යනවා. ඒ අවස්ථාවේදී මේක වෙනස් වෙනවා. කොහොම කළත් වියදම ගත්තොත් ඇත්තටම එකම ගාන තමයි යන්නේ. ස්ලැබ් දාලා බිත්ති බැඳත් බිත්ති බැඳලා ස්ලැබ් දැම්මා. මොකද එකම අමුදු ද්‍රව්‍ය ප්‍රමාණය තමයි යන්නේ. කොහොම වුණත් තට්ටු වැඩි ප්‍රමාණයක බිල්ඩිමක් හදද්දී මුලින්ම කොලම් බීම් ස්ලැබ් දාලා ඒ ස්ට්‍රක්චර් එක උඩට ගෙනihin පස්සේ තමයි යට ඉඳලා බිත්ති බැඳීම ආරම්භ කරන්නේ. මුලින් බිත්ති බැඳලා කොලම් මෙහෙම දාද්දී ඇත්තටම මේකේ ෆෝම් වර්ක් එක පවා හරියට ගහ ගන්න අමාරුයි. නමුත් මුලින් කොලම් ටික හදනවා නම් අපිට පහසුවෙන් ස්ටීල් ෆෝම් වර්ක් එකක් තියලා කොලම් ටික උස්සන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ පහසුම ක්‍රමය නම් මේ දෙකෙන් මුලින්ම ස්ලැබ් එක දාලා පසුව බිත්ති වැඩ පටන් ගන්න එක. හරි, අද වීඩියෝ එකෙන් ඔයාලා මේ ක්‍රම දෙක ගැන දැනුවත් වෙන්න ඇති. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා තියාගන්න.